සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද වැදගත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි ගැබ් ගැනීමකින් පසු රුධිරය පිටවනවාද නැත්නම් ඕසප් වෙනවාද කියන එක. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඒ ගැන. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ගර්භණී පරීක්ෂණයක් දන හේවත් පොසිටිව් වුණාට පසු සත්‍යයකින් හෝ නැවත ඕසප් වීම සිදු වෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අවස්ථා තියෙනවා. ඉතින් විවිධ අවස්ථා තියෙනවා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් බොහෝ විට රසායනික ගැබ් ගැනීම ලෙස හඳුන්වනවා මෙම ගැබ් ගැනීමකින් පසුව නැවත ඔබට රුධිර පිටවීම සිදුවෙන්නට පුළුවන්. ඉතින් මේක ගැබ් ගත්තද කියලාවත් සමහර අය දන්නේ නැහැ. ඕසප් වීමට නියමිත දිනේ සතියකට පසු තමයි මේ සිදුවන්නේ. ඉතින් මේ ගැන සැලකිලිමත් විය යුතු අවස්ථාවක්. මීළඟ කාරණයේ විදිහට මුල් ගර්භණී අවධියේදී ඕසප් වීම මෙන් ඔබට රුධිරය ගැලීමක් සිදුවනවාද කියන එක ගැන තමයි මම කියන්න යන්නේ. ඔව්, සමහර අයට මේ සිදුවනවා. මෙය හෝමෝන රුධිර වහනය කියලා හඳුන්වනවා. සමහර කාන්තාවන්ට ගැබ් ගැනීමෙන් පසු සති 4ක් හෝ සති 8ක් පමණ වන විට ඔවුන්ගේ ඕසප් වීමට නියමිත කාලය තුළ කුඩා රුධිර පිටවීමක් සිදුවනවා. මෙය බිය විය යුතු කාරණක් නොවේ. ඒ වගේම ගැබ් ගැනීමකින් පසුව තවදුරටත් පෙර වගේම ඔසප් වීම සිදුවනවාද කියලා කිව්වොත් එය සිදුවන්නේ නැහැ. නමුත් ඉම්ප්ලාන්ටේෂන් බ්ලීඩින් කියලා හඳුන්වන මුල් ගර්භණීභාවයේ අංගවන ලක්ෂණයක් විදිහට කුඩා පැල්ලම් ලෙස රුධිරේ වහනය සිදුවීමට පුළුවන්. ඉතින් ඒ සාමාන්‍යයෙන් ලාරෝස පැහැය හෝ තද දුඹුල් පැහැයෙන් යුක්ත වෙනවා. ඒ වගේම ගැබ් ගැනීමෙන් පසු ඩිම්බ පිටවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි ඕසප් වීමක් සිදු නොවනවා කියලා කියන්නේ. ඉතින් ගැබ් නොගෙන ඇත විට පමණයි නැවත ඕසප් වීමක් සිදුවන්නේ. ගර්භණී කාලයේදී ඉහත සඳහන් කළ හේතු නිසා රුධිර වහන සුළු වශයෙන් සිදුවෙන්නට පුළුවන්. නමුත් ඒ ඕසප් වීම හා සමානව වැඩි වශයෙන් රුධිර පිටවනවා නම් එය වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, like කරන්න, අදහස් comment කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. දිගටම channel එකත් එක්ක ඉන්න. අනිත් වීඩියෝත් බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉක්මනින්ම ගර්භණී වීමට. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.